পলন তেলিসা হেবার কোন কাটুয়া পলন কুলে সারপে আম মাধ্যস্ত বিষ গানিয়ে তম বেটেনি পলঙ্গাকে তম লঙ্কাবিন সারপেন গি বিষ দাল দিগম তিয়েনি এতোর তিত পলঙ্গা সহ ভ্যালি পলঙ্গা অরুণাম ইলঙ্গট দিগ বিষ দাল তিয়েনি মে সারপেয়াট ओ दी कोल रोड हरी मेतन दी शीतल हंगल पुलवंतन तम आई पोल गुडवा तम गुडाक रोड गुडवा पोल गुडवा पोल कट वे හරි ලස්සනයි මේ ඔළුව තියාගෙන ඉන්නේ ඇඟට උඩින් ඔව් මම දැක්කා ඔළුව උස්සගෙන වගේ තමයි ඉන්නේ ඉතින් අර තෙලිස්සා කියලා කියන්නේ තොල ඉස්සා තොල කියන්නේ තොල්පට කියන එකනේ එතකොට මේ කොටස උස්සගෙන ඉන්න තමයි තෙලිස්සා කියලා කියන්නේ පොඩි නේ ඔයික අපි දිගයි ගොමි පිටරේ ගන්න දෙන්න කොහොමද 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 මෙයා හොඳට හැදිච්ච සතෙක්. අනේ මට බලන්න. අනේ ගල පොළවම තමයි. ඔව්. අම්මා මොන කොඩිද? දැන් අතන බලන්න මේ ලීයේ පාටත් එක මෙයා සරපේ. ඒක හොයන්න බෑ. ඔය ඉන්නවද කියලා හොයන්න. මෙයා ඉන්නේ මේ පැත්තේ. යවුවා නම් බුස් ගාලා ඉවරයි ආයේ. ලංකාවේ මේ පොළොන් තෙලිස්ස වර්ග 3ක් හම්බෙනවා. මම. කුණ කටුවා තෙලිස්සා කියලා හම්බෙන වීලිකල අපේ ඉන්න. ඊට පස්සේ පහතරට තෙලිස්සා ඉන්නවා කඳු කර තෙලිස්සා ඉන්නවා. මම නම් හිතේ පොළොග ඇති. ඉතින් මු දිගර ඉන්නවද නැන්නේ බයරද ඉන්නේ? නෑ නෑ ඒ සතන්ගේ ස්වභාවය තමයි ඔය ඉන්නේ. ඔය විදිහ තමයි හැම තැනම ඉන්නේ. එයාට ඉතින් කරදරයක් කරොත් තමයි ඉතින් අර පැනලා එම කන්නේ ඉන්නේ. අපි තුන් කෙනෙකුට පෑගෙනා කියලා පෑගෙන හැටි කෙලින්ම අල්ලනවා. දැස්ත කරන්නේ නෑ. බිමේ තියෙන හොයන්න බෑ. කට සුදු පාටයි ඇතුළ. දත් දෙකත් එක්ක සුදු පාටයි හොඳටම. දැන් පොළොංගු ඊළඟ පිඹුර වගේ විශාල වෙන්නේ සතෙක් නෙමෙයි පොළොන් තෙලිස්සා. සාමාන්‍ය මෙයාගේ වැඩුණු සතෙකුත් අඩි දෙකක් දෙකමාරකට වඩා විශාල නෑ. මේක සාමාන්‍ය දිගරි පොඩි දෙකක් විතර ඇති. ඔව් දෙකක් විතර වගේ ඉන්නවා. අඟල් 18ක් 22ක් වගේ ඒ වගේ ප්‍රමාණයක් ඇති. වැඩුණු සතෙක් තමයි මේ ඉන්නේ. මේ ලී අල්ලනකට මම ගැහුවා නම් ඉවරයි. ඔව්. දැන් ඔයාලා මේක දොඳන් නොදනුවත්ව දන්නේ නැතුව එක පාටම යටින් අල්ලලා මේ ලීය ඉස්සුනා නා තමාට එයාගේ අතේ මේ කියන්නේ ඇඟේ දවටුනා නම් අනිවාර්යෙන් කනවා ඇඟ උඩට ඇතේ යනවා මේ සතෙක් ඇත්තරම දෂ්ට කරපුවාම විස බලපාන්නේ වකුගඩු දෙකද බෙහෙත් දිනවන්නේ අනිවාර්යෙන් ප්‍රතිකාර කරන්න ප්‍රතිකාර කරේ නැත්නම් මැරෙනවා කුණ කටුවා කියලා කියනවා දැන් ගොඩක් වෙලාවට දෂ්ට කරපු තැන කුණු වෙනවා මේ ඉස්සර නම් ගොඩක් වෙලාවට සිංගල වෙදකම හැටියට ගොඩක් ප්‍රමාදයිනේ ඇත්තටම ප්‍රතිකාර කරලා ඉවර වෙනකොට එතකොට සමහර වෙලාවට මේ සත්තුන්ගේ දත්වල තියෙන විස බීජ නිසා තමයි මේ කුණු වීම වෙන්නේ විසත් ඒකට හේතු වෙනවා මේ ඉතින් කුණ කටුවා කියලා කියන්නේ දෂ්ට කරපු තැන කුණු වෙන හැම පටක කුණු වෙන නිසා තමයි කුණ කටුවා කියලා කියන්නේ මොකද කියන්නේ කුණ කටුවා තමයි නම පොළොන් තෙලිස කියලාත් හඳුන්වනවා තියාපුවම ඩවුම තමයි ඔව් හරි වේදනාවක් තියෙන සර්පේ කියව ඉදිමෙනව අත කෑවොත් අත අත් වගේ දෙකක් විතර විශාල වෙන්න ඉදිමෙනව කකුල කෑවොත් ඒ වගේ නෑ නෑ ඇවිද ගන්නත් බැරි තරමට මේ ඉදිමෙනව ඉතින් හරියට ප්‍රතිකාර කරගත්තේ නැත්නම් කාලයක් යනකොට වකුගඩු දෙක අක්‍රිය වෙනවා ඊළඟට ඇස් දෙකට බලපානවා ඇස් පේන්නේ නැතු වෙනවා ඒ වගේ දේවල් ඇති වෙනවා මේ මේ විස සර්පේ දෂ්ට කරනවා මේ නයාට වඩා මේ විසයිද නෑ නෑ නයා කියන්නේ උග්‍ර විස සර්පේ මෙයා කියන්නේ මධ්‍යස්ථ විස සර්පේ. ඒ වුණාට වෛද්‍ය විද්‍යාත්මකව ඉතාම දරුණුයි. වැදගත්. ඔව් උග්‍ර විස සර්පයක විදිහට තමයි වෛද්‍ය විද්‍යාත්මකව මේ තෙලිස්ස හඳුන්වන්නේ. ඒට හේතුව තෙලිස්ස දෂ්ට කරපුවාම තමයි ගොඩක්ම ওই වකුගඩු ආසාදන ඇති වෙන්නේ තෙලිස්සන් නිසා. ඒ නිසා තමයි මේ වෛද්‍ය විද්‍යාත්මකව උග්‍ර විස කාණ්ඩයට මේ සතා යත් වෙනවා කියලා කියන්නේ. මං හිතන්නේ මු ගොදුරක්වත් ගිල්ල ඇති නැත්තම් මෙහෙම ඉන්නේ නෑනේ. නෑ සර්පයා ඔහොම තමයි ඉන්නේ. දැන් එයා අත් යාට එකට දවටනොත් විතර එයා ක්‍රියාකාරී වෙන්නේ දැන් ওই විදිහට තමයි ඉන්නේ දවස මොනොත් ওই විදිහට ඉන්න පුළුවන් නේද නේද ඕකත් දැකපින්ද හොඳයි අප්පු මට හයිපනෙල් හයිපනෙල් කියලා තමයි හඳුන්වන්නේ කුණ කටුවා
तेल कार वाले हारी बेना पोल के हारी नाय हारी यहाँ उन्नत मेसा था गिले दान तेलकार वाले तो मैं अतर में बहुल में तेलिस्सु आहार सामान्य वेडिच तेलकार वाले कुट मेसा था हूं ना मेसा था गिले दान तुलनात्मक वटिनाकम कला हमे हम सत्ता के मरला पत्तु की गहानी अडूनो अवधारी दवासक मे सत्तु वंद वेला वंद वेला हम सीलूम जीवन की प्रवत्म नत्र विना